சந்தாகுண சுந்தோதன நரபதி குல மகிமங் புந்தாகம மகாமாயா தேவிதர பிரசுதங் வித்யாதர சகலாகாம நிபுணாபாஹுபதிதம் ஸ்ரீ கௌதம தாட்டாமுனி பிரணமாமித சரணம். හොඳයි. එහෙනම් දලදා අස්තේකින් තමයි අපි අද වැඩසටහන පටන් ගත්තේ. මේ ආයුබෝ වේවා බලකාය ගීමානේ. එහෙනම් ඔන්න පුංචි යාළුවනේ නදුන් අයයි මායි ඇවිල්ලා තියෙන්නේ පුංචි ඔයාලගාවට. ලස්සනම ලස්සන ගීත 10ක් පුංචි ඔයාලා තෝරපු ගීත 10ක් අරගෙන අද එහෙනම් බලමු ගීත 10ත් එක්ක අද මේ මොනවද මේ අෂ්ටක ගායනා මොනවද මේ සේගී කියලා ලොකු මාතෘකා ටිකක් තියෙනවා ඒවත් කතා කරමු එහෙනම් ගීත ටිකක් බලමු ආයුබෝ වේවා හරි දැන් ඔන්න අර කලින් කියපු ගායනාවේ වචන නිකන් මේ තේරෙන්නේ අපි දන්නේ මොනවද ඒ කිව්වේ පුංචි යාළුවන්ට ඒ කිව්ව ගායනාව මේ දලදා අෂ්ටකය නොතේරෙන්නේ නැති තේරුම තේරෙන්නේ නැතුව ඇති ඒකට හේතුව තමයි ඒවා අපි මේ කතා කරන භාෂාව නෙමෙයි ඒවා මේ රචනී රචිත කරලා තියෙන්නේ අපි සංරක්ෂණය කරන ලද අන්න ගායනා ඒවා උගතුන් වියතුන් විසින් රචනා කරන පුස්කොළ පොත්වල සඳහන් කරලා සංරක්ෂිතව පවතින සමහරක් කාලවලට අපි මේ නුවර මහනුවර කවිකාර මඩුවේ කරපු ගායනා හැම අතර සංරක්ෂිතව තියෙනවා මේ ගායනාවල භාෂාව ඒ වගේම නාදමාලාව ටිකක් සංකීර්ණයි මේ භාෂාව සංස්කෘත භාෂාව ඒ වගේම නාදමාලා විවිධ නාදමාලා තියෙනවා ඒවා අපි රන්වල පදරිමේ නිර්මාණය කරපු ගීත වලටත් සම්බන්ධ කරපු අවස්ථා තියෙනවා ඉතින් නතුන් අයියේ දැන් මේ ඔයා කිව්ව කවිය ගැන පොඩි තේරුමක් දෙන්නත් එපා පුංචි යාළුවන්ට ඉතින් පුංචි යාළුවනේ මේ නතුන් අයියේ කිව්ව කවිය මේ දලදා අෂ්ටකයේ තේරුම තමයි මේක උතුම් දලදා වහන්සේට තමයි මේ ගායනාවන් කරන්නේ කවිකාර මඩුවේදී වගේ මේ ගායනාවන් කරනවා ඉතින් මේ කවිය ඇතුලේ තියෙන්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන කිහිපයක් මං හිතන්නේ
චරිත කතාව අවදි කිහිපයක් ගැන තියෙනවා. සුදුහත් කුමාරයා ඔහුගේ පියාණන් සුද්ධෝදන රජතුමා ගැන ඊට පස්සේ මහමායා කුමරිය ගැන නේද? ඉතින් මෙහෙම ඇවිල්ලා අන්තිමේදී ගෞතම බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා කියන එක ගැන මේ පදවි ප්‍රාප්තිය සමගන ඒත් ඒක නිර්මාණය වෙච්චි කවි ගායනාවක් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන ගුණ ගායනා කරන කිරීම සම්බන්ධයි. දැන් නඳුනයියේ අපි යන්න ලෑස්ති වෙන්නේ මේ පුංචි අපි ගීත දර්ශකේ බැලුවනේ. පුංචි යාළුවෝ තෝරපු ගීත දර්ශකයේ 10 වෙනි ස්ථානයේ සහ 9 වෙනි ස්ථානයේ බලන්න. අපි ගිහින් Thank you.
ඔන්න අපේ ගීත දර්ශකයේ 10 වෙනි ස්ථානයයි 9 වෙනි ස්ථානයයි කල්ලිහා පාංගිරිටි ගීත දෙක බැලුවා. ඔව්. නැතුණයි. ඔව්. අපි අලුත් දෙයක් ඉන්ජියාරට අරන් ගිහින් ඉන්නේ. අනහරි. අද දවසේ විශේෂ දවසක්. මේ විශේෂ දවසේ අපි කවියකුත් කියා දෙනවා අපේ පුරුදු විදිහටම. ඒ වගේම අපේ පාඨමාලාව අප්‍රතිම ජන ගීහා ප්‍රාසය කළා පාඨමාලාවේ දක්ෂයෝ ඉන්නවා. ප්‍රතිදක්ෂයෝ ඉන්නවා. කවි කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා. රංගපාන්න පුළුවන් කට්ටිය ඉන්නවා. නටන්න පුළුවන් කට්ටිය ඉන්නවා. පෙර ගහන්නත් පුළුවන් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ දක්ෂතා මේගොල්ලෝ බලලා තියෙනවා. අනිවාර්යෙන්. දැන් අපේ මේ යාළුවොත් ඒ වගේම දක්ෂයි. අනිවාර්යෙන් දක්ෂයි. ඒ දක්ෂතාවයේ තියෙනනම් උතරින් ඉන්න බෑ. නැගිටින්න ඕනේ. නැගිටින්නත් ඕනේ. රන්නල පදනමට එන්නත් ඕනේ. දැන් අපි කරන්න යන වැඩෙන් තව පොඩ්ඩකින් තමයි මේ වැඩේ බලන්න යන්නේ. අපි පොඩිම පොඩි විරාමයක් අරගෙන ඉන්න. ඔන්න නොමින් අයියා අපි මේ යාළුවන්ට දුන්නනේ පොරොන්දුව. ඔව්. අද බෙර ගහන්න කියලා දෙනවා කියන. ආ දැන් අපේ යාළුවෝ ළඟ හැමෝම ගාව බෙරයක් නැතුව ඇති. මං ගාවත් නැහැ. දැන් යාළුවෝ බලන්න ඇති අපි බොරුවද කරේ. දැන් බෙරෙකුත් නැහැ. අයිය ගාවත් නැහැ. මං ගාවත් නැහැ. කොහොමද කියලාද? කොහොමද බෙර ගහන්නේ? දැන් අපි හැබැයි කලින් රබන් ගැහුවානේ. රබන් ගහද්දී අපි කිව්වා මේ අපේ ශරීරයේ එක එක අංගවලට ඊට කලින් දැන් බෙරේ තියෙනවා රබාන තියෙනවා. මම බඩ රබාන් ගහනවා නම් බඩ රබා. ඔළුවට රබාන් ගහනවා නම් ඔළු රබා. අතට රබාන් ගහනවා නම් අත් රබා. ඒ කියන්නේ අත් රබාන් කියලා වෙනම තියෙනවා. අපි මේ ශරීරයේ අංග භාවිතා කරලා මේ රබාන් වාදනය. ඒ වගේම බෙර වාදනය කරන්නත් අපි මේ අංග මේ අපේ ශරීරයෙන් පුළුවන්. නතුණයිට කියන්නේ මේ මම් පුංචි කාලේ බෙරයක් තිබ්බේ නැහැ. ඉතින් හම්බෙන හැම තැනකටම අපි සතුටුයි. ආ එහෙම තමයි අපි සාමාන්‍ය ඉගෙන ගත්තේ. ඉතින් පුංචි ඔයාලටත් මම පුංචි කාලේ කරපු පුංචි වැඩක් ගැන තමයි අද බෙර ගහනවා කියලා උගන්වන්නේ. දැන් කට්ටික් මේ බඩ තියෙනවනේ නේද? මේ ලොකු බඩක් තියෙන නැහැ මොකද? කලින් කට්ටිය නැගිටලා නැගිටි. ආ පොඩකින්. ආ හරි. අන්න හරි. නැගිටි. නැගිටලා පොඩ්ඩක් රූපවාහිනියෙන් ඉස්සරහට එන්න. හරි. ආ හරි. අන්න හරි. දැන් හැමෝම ඕගොල්ලන්ගේ බඩ ගෙඩිය දින්නේ. මේ බඩ ගෙඩිය පොඩ්ඩක් ඉස්සරහට දාන්න. අන්න හරි. නෙමෙයි පොඩ බඩගිනි ඉස්සරහට දැම්මා. ආ. දැන් පොඩ්ඩක් පොඩ රත් කරලා ගන්න ඕනේ. ඒ යදෙන්න එපා ටිකක්. හරි. බෙරේ රත් කරා. මගේ රත් වෙනවා. දැන් ඔන්න නොමින් අයියා වැඩේ පටන් ගන්න පුළුවන්. හරි. දැන් පුංචි ඔයාලට තියෙන මෙන්න මෙහෙම දෙයක් කරන්න. හරි. මම ලස්සන පදයක් කියන්නම්. මේක ගැට බෙරේකින් ගන්න පුළුවන් පදයක්. ආ ගැටබෙර පදයක්. හරි හරි හරි. තකට කුඳට. තකට කුඳට. තකට කුඳට. ආ හරිනේ ඔන්න බලන්න ඉතින් ඈ තකට කොහොමද කොයි යතෙන්ද ගහන්නේ තකට දැන් සමහරක් අයට හුරුයි වම් මත මේ පැත්තෙන් පටන් ගන්න පුළුවන් සමහරක් අයට හුරුයි දකුණු මත සමහරක් අයට වම් මත හුරුයි සමහරක් අයට දකුණු මත හුරුයි ඉතින් මෙන්න මෙහෙම අපි මේකට කියනවා මේ පෙරලීම බෙරේක අපි පෙරලීම කියලා කියනවා මෙන්න මේ විදිහට තමයි අපි පෙරලන්නේ ඒතර මේව පෙරලන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් සමහරක් අයට වමත් ඉන්නවා සමහරක් අය දකුණත් නේද? ඉතින් කැමති විදිහට Tamanට හුරුවත ගන්න. මම කියලා දෙන්න යන්නේ දකුණත්. දකුණු හත හුරු කෙනේ. මොකද මම දකුණු හත හුරු කෙනේ. ඔන්න එහෙනම් වම් මතින් මෙහෙම තයන්න. තා. ආ වහනවා අපි සවුන්ඩ් එක. සවුන්ඩ් එක වහනවා. තා. තා. ක. මේ ඇඟිලි තුන. මේ ඇඟිලි තුන. ඕ. ත. ත. කුඳට පොඩ්ඩක් පස්සට ගල අපි බෙරේ කියලා හිතන තැනින් පොඩ්ඩක් පස්සට ගල දැන් තකට කුඳට හරි හරි ලේසියි. පදේ තියෙන ගමන් කරා. කරමු. ඔව් ඔන්න එහෙනම් කරමු ඈ. දෙකම එකට. හරි. තකට කුඳට තකට කුඳට තකට කුඳට මේ ලේසියිනේ. ඔව් දැන් වේගය වැඩි කරන්නත් පුළුවන්. ආ වේගෙතර ගන්නවා. තකට කුඳට තකට කුඳට තකට කුඳට තකට කුඳට තකට කුඳට
දැක්කද මේ යාළුවෝ මේ අපේ නොමින් අය දක්ෂ නර්තන ශිල්පියෙක් වගේම බෙර වාදන ශිල්පියෙක්. ඉතින් මං කියන්නේ මා චූටි කාලේ මේ බඩට තමයි ගැහුවා. ඕගලන්ට පුළුවන් අහු වෙන අපේ ඒගොල්ලන්ගේ පෑන්සල් පෙට්ටියේ වෙන්න පුළුවන්. මේසේ වෙන්න පුළුවන්. නැත්නම් මේ කකුල් දෙක වෙන්න පුළුවන්. නැත්නම් තාත්තගේ පිට උනක් කමක් නැහැ. පොඩ්ඩක් පොඩ්ඩක් තාත්තට නැමෙන්න කියලා බේරපදයක් ගහන්න පුළුවන්. අන්න හරි. දැන් මේ වගේ ඇගේ තියෙන රිද්මය අපි කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා තමයි මේ බෙර වාදන ශිල්පය අපි හදාරන්නේ. ඒ වගේම උගන්වන්නේ. ඔව්. හරි. දැන් බෙර වාදනයත් ඇයි එහෙම තමයි. ඔව්. ඉස්සර මිනිසුන් මෙහෙම බෙර තිබ්බේ නැහැ නේද? ඒගොල්ලන් එක එක දේවල් වලට ගල් වලට ගස් බෙන වලට උහුම තට්ටු දදා තමයි මේ බෙරය ඇවිල්ලා තියෙන්නේ. බෙරය නිෂ්පාදනය වෙලා තියෙන්නේ අන්න එහෙම විකාශනය වෙලා තියෙන්නේ. ඒතර තමයි සම් දාලා දැන් බෙර ඇදලා ලස්සන ලස්සන තව බෙර ගොඩාක් දැන් මේ ලෝකෙ පුරාවටම පැතිරලා තියෙනවා. හරි. එහෙනම් දැන් යාළුවනේ අපි ලෑස්ති වෙන්නේ. අපි ගීත රසික ඊළඟ ගීත දෙක බලන්න. අපි ගිහලමු. කොටියක් දෙයෝ ඉන්න වාළු ගුවන් තලේ රුපියල රුපියල එව්වත් හිත හං කොච්චරද බලේ දැන්නම් බැහැ ඉවස ගන්න පිළියනි පොඩ්ඩක් වඩින්ද අපට විජනස් තැත්තිය කරුණාවෙන් නරයෝ නරයෝ මොකද ඔය තරමට උඹලා නාහෙන් අඬන්නේ අපටත් තව වැඩ තියනවා ඉක්මන් කර කියාපන්නේ ලෝකෙම වට වෙලා අපේ ලිප මුලවයි කවයි පොවයි සත්කේට මුකුත් නැතිව අපි මුළු ලෝකෙටම ණයයි පුරසාරන් දොටව දොටව තැන තැන ඇද කියෙව්වා වැඩක් කරන එකා දිහා ඉරිසියාවෙන් නියෙව්වා හස්නාම දරුවොත් අසරණ වෙනවා අනේ සමා වෙලා අප හට කරුණාව දෙදෙනවා අත පය වැඩ කළ පමණට මිනිසා මිනිසෙක් නොවන්නේ මිනිසා මිය ගිය හිතකට කොහොමද බොල පිහිට වෙන්නේ Thank you.
dodonta tadondonta ta Sebab lana Bininna
තම සලා සඳ සිහිලෙන් මානහවා එනු මැණිකේ කෝල රුපා ඔසරි පොටට බොම දී සෝබා හැඩ වැඩ මෙරිය තේරෙනා නදුනේ ආන කතා කරන්නේ නෑ නෑ මම කතා කරන්නේ අද ඔයා මගේ දෙන දෙයක් තමයි ඔයා යාළුවන්ට කියලා දෙන්නේ ඈ ඔව් මම තමයි කියන්නේ අදක මොකද්ද කවිය ඔයා ඒකට අදාළ කවිය ලැස්තිලා ටග් ගාලා යාළුවන්ට කියලා දෙන්න පොඩ්ඩක් කලින් කිව්වනම් බලාගෙන නෑ මම කමන්නේ ඔයා මන් දන්නේ ඔයා කමන්නේ ඔයා අභියෝගයක් දෙන්නකම අභියෝගේ අපේ මම කොහොම රෙස්ට් කරන්නේ පුංචි යාළුවොත් මේ වගේ අභියෝග බාර ගන්න ඕනේ ඒක කරන්න හරි ඔන්නේ නම් අද පුංචි යාළුවන්ට මං කියනවා නදුන් අයියට කියලා දෙන්න කියලා ඔන්චිලි වාරම් ඔන්චිලි වාරම් පුළුවන් 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 ඔන්චි ඔන්චිලි පුළුවන් අපේ යාළුවන්ගේ උදව්වත් මට එයි හරි මේට කලින් කියන්නේ ඔන්චිලි ඔන්චිලි පැදලා තියනවද කියන්නේ මම පැදලා තියෙනවා ඔයා පැදලා තියනවද කියන්නේ ඔව් ඔව් ඔන්චිලි පදිද්දි ඔන්චිලි වර්ග දෙකක් තියෙනවනේ ආහ දැන් අපි ලනු ඔන්චිල්ලාව තියෙනවා කතරු ඔන්චිල්ලාවක් තියෙනවා කතරු ඔන්චිල්ලාව කියන්නේ මේ අන්න මේම කිව්වට කතරු ඔන්චිල්ලාවේ ලොකු සංස්කෘතියක් තියෙනවා එහෙමද ඒ ඔව් ඒක පත්තන දෙවියන් සඳහා කරන පූජා කර්මයක් විදිහට අවුරුදු සමයේ මේක නිර්මාණය කළා වෙසක් ලං වෙද්දී වෙසක් මුල සතියේදී මේක ගිනි තියලා විනාශ කරනවා එච්චරට මේක සාමාන්‍යයෙන් අපි හිතන ඔන්චිල්ලාවට වඩා අර එහාගේ දෙයක් තියෙනවා සංස්කෘතිකමය පාරම්පරිකමය ක්‍රීඩාවක් ද වගේ නේද ඔව් පොඩි ඇදහිල්ලකුත් තියෙනවා ඇදහිල්ලකුත් තියෙනවා හරි මෙන්න මේ අපේ ඔන්චිලි ඔන්චිලි වාරම් ගත්තොත් ඔන්චිලි වාරම් තියෙන කවියක් තමයි අද ඉගෙන ගන්න යන්නේ පුංචි යාළුවෝ ඔහොම ඉඳලා අහගන්න අම්මලා තාත්තලා ගිහින් කොලයක් පෑන කරන් ළඟට එන්න ඔන්න හරි මම වචන ටික දෙන්න යන්නේ ඉඳ ගත්තෙමි උස අනේ පුට්ටුවක ගුවනා බැඳ ගත්තෙමි ජය කොණ්ඩය මුදුනා ඇඳ ගත්තෙමි වත කුත් ආභරණ
යදගත්තෙමි නාරායන සරණ. දැන් ඔන්න මේක කොහොමද ගායනා කරන්නේ? මේක හරියට ගායනා කරන්න උන්චිල්ලාවක උඩ පැද්දෙනවා. උඩට යනවා පහළට එනවා. දැන් යාළුවන්ටත් පුළුවන් උන්චිල්ලාවක් පදි තියෙන හැඟීම තියෙන මේ අත්දැකීම උඩට යනකොට අර උඩට යනවා ආයි පල්ලෙහාට. මෙන්න මේ නාදමාල ඇතුළත මෙන්න මේ වෙන සිද්ධියත් අන්තර්ගතයි. ඒකත් පොඩ්ඩක් බලන්න. දැන් නදුනේ කටි මැස් වහගන්නකෝ. තමන් උන්චිල්ලාවක ඉන්නවා කියලා හිතන්නේ. ආ දැන් නදුන් අයියා මේ කවි ගායනා කරන. කියද්දි පොඩ්ඩක් පැද්දලා බලන්න. ආ මවා ගන්න. මාත් මවා ගන්න. ඔන්න. ඉඳ ගාතේමි උස පුටුවක ගුව බැඳ ගාතේමි ජය කොණ්ඩය මුදු කාල ඔයාලා ගිහිල්ලා වතු ටිකක් බීලෙන් යන් අපු පුංචි පුංචි විවේකෙට. බලන්න නොමින් අයියා අපි දැන් ගීත ගණනා බැලුවා. ඇයි විවේකෙට ගියා? අපි රබ්බේර ගැහුවා. ගොරටයක් කරා. දැන් ඕන අපි තවත් ලස්සන වලස්සන ගීත දෙක බලන්න තමයි. මේක මේ හරෝහරා සහ පනා හැංගීම කියන ගීත දෙක. බලමු. ආවට ගැතුමයි නාක සලම් මැද බැතින් පෙමින් පුද හරෝහරා ඕල්මුර ගැනුමයි ඩමරුව බැයුමයි බැතින් පෙමින් පුද හරෝහරා අවසරයි රංගොත් මාලිකාවට දෙහාමුදුවන්ට වැඩ ඉන්ට අවසරයි මහා සියබලා මණ්ඩියට මුරක් රදහනට සමබදින්ට ශක්ති මහා ශක්ති ආදි ශක්ති පරාශක්ති පරාශක්ති ආදි ශක්ති මහා ශක්ති ඕම් ශක්ති
කිරි බෝල නෙමෙයි අපි අතුරු මිතුරු කරමුද අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා අතක් ගනින් සෙට්ටියෝ ආ ඔයා අත ගන්න අපි පණ හැංගීම කියමු නදුන්න අයියේ අපේ පුංචි යාළුවෝ දැන් ලස්සන ගීත දෙකක් නරඹලා ආවේ. කියන්නේ තුන්වෙනි ස්ථානයේයි හතරවෙනි ස්ථානයේයි තුන්වෙනි ස්ථානයේ. අන්න හරියට පටලවා කිව්වේ මම. අවදානේ බලන්න. අන්න බලන්න අවදානේ. දැන් අපි යන්නේ දෙවෙනි ස්ථානෙත් බලන්න. හරිද? දැන් මේ පුංචි යාළුවන්ට කියන්නේ මේ ගීතය ගැන පුංචි දේවල් ටිකක් තිනෝ කියන්නේ. මේ ගීතය මේ මෑත කාලෙදී තමයි නිර්මාණය වුණේ. ඒකේ ගායිකාව කවුද? කෝසලා අධිකාරී මහත්මයා මේක ගායනා කරන්නේ රන්වල පදනමෙන් අපි පැරණි ගීත තියෙනවා ලයන රන්වල සූරින් ගායනා කරන ගීත තියෙනවා ඒ වගේම මෑත කාලේ අපේ ඔය දෙවියනිය පොඩක් වලින් වගේ විවිධ මාතෘකා හරෝහරා විවිධ මාතෘකා ඔස්සේ නිර්මාණය වෙච්ච ගීතක් තියෙනවා ඒ වගේම ළඟදීම මේ ඊයේ වෙනේද අපි සමාජගත කරපු ලස්සන ගීතයක් තමයි සහන් රන්වල සූරින් ආදම නිර්මාණය කරපු නාන්දමානේ ගීතයක් තමයි මේ ලොකු මාමට හරක් ඇති. තව දෙයක් තියෙනවා කියන නතුනේ. මොකක්ද? දැන් මේ ගීතයට රූප රචනින් සහභාගී වෙන්නේ රන්වල බලකායේ පොඩ්ඩු ටික. ඔයාලා වගේම පොඩ්ඩු ටිකක්. ඔන්න ඉතින් රන්වල බලකායේ පොඩ්ඩන් විසින් මේකේ රංගනයෙන් දායක වෙන මේක රූප රචනයත් රන්වල බලකායේ තමයි. අපි යමු මේ ලොකු මාමා. ලොකු මාමට මාමට ලොකු මාමට හරක් ඇති උන්දේ අපට නොසලකති
මාමට ලොකු මාමට හර කැතේ උන්ද අපට නොසලකතේ ඒ උනාට උඹට පුතේ උම්මානක් වානක් උම්මානක් වානක් ගොම්බානක් තේකි තෙතේ බබකට දොස්ස බබකට බබකට දොස්ස බබකට බබකට දොස්ස බබකට ඕනද විස්තර හුරුළු ඉස්සරහින් කැවිලි පෙවිලි ඒ පාසෙන් උඹ දැක්කම උණු වෙනවා ලොකු මාමගේ හිත ඇත්තෙන් උඹ දැක්කම උණු වෙනවා ලොකු මාමගේ හිත ඇත්තෙන් අකාමකා කියනපා ඕං අපි යනවා නෑ දැකන් නොමිනයා දැන් අපි වැඩසටහනේ අවසාන අවධියට තමයි වෙන්නේ. හැමදාමත් වගේ මට නම් හරීම දුකයි. මම දන්නවා ඔයාටත් දුකයි. නොමෙන්න අයියා මටත් දුකයි අපි යාළුවන්ටත් දුකයි. හැබැයි දුක් වෙන්න එපා. අපි ලබන සතියේ මේ වෙලාවටම ඔයගොල්ලෝ ගාවට එනවා. මේ වෙලාවට කිව්වේ අපි පටන් ගත්ත වෙලාවට උනේ. හරි. ඉවර වෙන ලාර නෙමෙයි. ඔව්. හරි. දැන් නොමෙන්න අයියා අපේ මේ යාළුවන්ටත් දැන් මෙන්න බැලුවා, පෙර ගැහුවා, මේව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා කියලා අපි දන්නවා. මේ යාළුවන්ට කියන්න ඔන්න ඔයාලට තියෙනවා පුංචි පුංචි අවස්ථාව. පුංචි පුංචි අවස්ථාව නෙමෙයි මේක ලොකු අවස්ථාවක්. ලොකු අවස්ථාවක්. ඔන්න ඔයාලට පුළුවන් රන්නල පදනමට නතුණයි කිව්වා වගේ අපිත් එක්ක එකතු වෙන්න. කොහොමද නතුණ එකතු වෙන්නේ? දැන් ඔයාලා හිතනවා ඇති අනේ මේ වෙන දුර නේද? අයියෝ කොළඹට යන්නත් ඕනේ මේ දුර පළාත්වල ඉන්නලා. පුංචි ඔයාලා හිතනවා ඇතිනේ. කොළඹට විතරක් නෙමෙයි මේක අපි. කොළඹට සීමා වෙලා නැහැ. ඔව්. ලංකාව වටේම අපේ ශාඛා තියෙනවා. අපි දෙන මාරුවේ මාරුවට ශාඛා ටික කියන්න. කියන්න. කොළඹ. මාතර. මාතලේ. මහනුවර. ගම්පහ. මෙන්න මේ ශාඛා පහ ආසන්නයේ ඉන්න අපේ වගේම අපේ දුර පළාත් වලින් මේ ශාඛා වලට මේ යාළුවොත් ඉන්නවා. අනිවාර්යයෙන්. මේ යාළුවන්ටයි අපේ ළඟපාත ඉන්න ඔය යාළුවන්ගේ යාළුවන්ටයි සුභාරංචියක් තමයි මේ අපේ අලුත් බඳවා ගැනීම කරනවා. ඒ කාලය ඇතුළත අපිට කෝල් එකක් අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. මේ දුරකථන ඇමතුම ලබා දෙන්න ඕනි අංකය තමයි 0.7923 669 666. ඒ වගේම ඇයි අපිට ගීත දර්ශකයේ ලැබුණ සතිය ඔයාලා නෙවන්නත් ඕනේ. ඒගොල්ලෝ නෙවන්න ඕන. ඕගොල්ලෝ ගීත දර්ශකයේ ලස්සන ලස්සන හදලා 0.7669 666 අංකයට WhatsApp කරන්න තමයි ඕන. එහෙනම් නදුන් අයයි නොමින් අයයි ආයුබෝ වේවා බලකායේ ගීමානේ වැඩසටහනයි අද ඔයාලගේ ගෙදරින් අපි යනවා. ලබන සතියේ ඒ වගේ වෙනවා. එහෙනම් හැමෝටම ආවඩා ආයුබෝ වේවා. ආයුබෝ වේවා. ඉර කාට ඇරගෙන අත ළඟ ඔලොව කිනි කබලයි ගස්සටත් පුරන
Kali mau duit, kita bareng baik kan?